බයිනරි ට්‍රේඩින් ඇයි වගේ ඩෙරෝ ට්‍රේඩින් ඩොස්සෙල ඉන්න කෙනෙක් නම් අය මේ විදිගවාට ගොඩක් වැදගත්තය කියෙන හිතනවා මොකද ඒ වගේම පුංචි කවන්ටයක් ස්මෝල් කවන්ටේකින් ට්‍රේඩින් පටන් අරන් ඉන්න කෙනෙක් නම් ඒත් මේ විඩිවාට ගොඩක් වැදගත්වෙනවා මොකද මම මේක කතා කරනවා මගේ වීඩියෝගේ කොඩස් දෙකක් තියෙනවා එකක් අප ස්ට්‍රජි එකක් වාල කියල්තන ඒ වගේම ඒ ස්ට්‍රජී යෝදාගෙන කොහොමදමි මනි මැනේජ්මන්ට එක අපේ මනි මැජමට යෝදාගෙන කොහොමද අපේ එකවුන්් එක උඩට අරගෙනෙන් අප කරගන්න මේට එඩ්ඩෝදාගන්න කියලා ඒටසට් පැරි කරනවා ඉතින් මේ විදවාට ගොඩක් අදගත්තය කියල හිෙනවා ඉතින් ඒයින්ද තෑ අධිකට විඩියෝගත්තක නැතිර ඉන්න ඒ වගේම තර්මල් ස්ටෝ චනලකට අලුත් කෙනෙක් නම්මයා අපේ චැනල් එකේ මිට කලනොත් මේ වගේම ගොඩක් ඇකවරේට විඩියෝ සරගෙන හිට තිනවා හැමේකම්ම නරබන්න කියලත් මතක් කරනවා හැම දෙනාටම හරි එහෙනම් අපි වීදකට යමු කියල කතා කරමු අද අපේ ස්ට්‍රජී එක ඔයාලා දෙරව් ස්මාර්ට් ට්‍රේඩ් එකට එන්න ඒක ඔල්ඩිටි 25 ඉන්ඩෙක්ස් එක දාගන්න ඒ වගේම මෙතන අපි රයිස්සන් පෝල් ස්ට්‍රජී කත්තමයි කතා කරන්න ඒ වගේම ඩිකේෂන් එක විදියට පයිටික් දාගන්න ස්ටේක් එක විදියට අපි මනි මැනේජ්මන්ට් එකට ගැන කතා කරමු ඉනකට මනි මැනේජ්මන්ට් එක අපි කැපිටල් එක විදියට රිස් කරනවා ඩොලර් 20ක් ඒ වගේම ට්‍රේඩ් පහක් දාන්න බලාපොරොත්තුවෙනවා ඒ වගේ මේකෙන් ට්‍රේඩ් තුනක් අපි වින් කරනවා ඉතින් පේඅවුට් එකත් එක්ක අපිට ටාගට් බැලන්ස් එක ඩොලර් 20යි අපි මේ ට්‍රේඩ් තුනක් මේක වින් කරොත් අපේ බැලන්ස් එක 38.17කට ඒ කියන්නේ ඩොලර් 18.17කට අරගෙන ඉන්න පුළුවන් එතකොට අපි එහෙම එන්න නම් අපිට පළවෙනි ස්ටේක් එක විදියට එයා අපිට ගන්න කියනවා 7.33 අපි ඒක දාලා ට්‍රේඩ් එක කොහොමද ගන්න කියලා බලමු මෙතන තිබ්බේ 7.33 හරි අපි 7.33 දාමු 7.33 රයිට් අපි දැම්මා අපි දැන් බලමු අපේ ස්ට්‍රැටජි මොකක්ද කියලා අපි මෙන්න මෙතන මේ ටික දැම්මට පස්සේ මෙන්න මෙතන චාට් එක බලනවා චාට් එකේ අපි ඉන්ඩිකේටර් එකක් හොදා ගන්නවා මෙන්න මේක RSI කියලා වාගේ වුණ හරි ඩේටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් කියන එක තමයි අපි දාන්නේ එතකොට ඒකේ තියෙනවා පීරියඩ් එක විදියට අපි තියෙන ඩිෆෝල්ට් සෙටින් තියාගන්න 14 තියන්න ඒ වගේ මෙන්න මේ තියෙන ලයින් එක 70 ලයින් එක තියාගන්න ඒ ටික තමයි මේක මොකුත් වෙනස් නොකර ඕකේ කරන්න එතකොට මෙන්න මෙහෙම තියෙනවා අපි මේකේ ට්‍රේඩ් එකක් ගන්නවා මෙන්න මෙතන මේ RSI ලයින් එක මේ 70 ලයින් එකේ ඉහළට ගිහිල්ලා මේ ලයින් එක මේ 70 ලයින් එක කපාගෙන පහළට එනකොටම අපි ට්‍රේඩ් එකක් ගන්නවා ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඔන්න මෙතන කැපුන නිසා මම ට්‍රේඩ් එකක් දැම්ම ඩවුන් වෙනවා කියලා බලමු මේක ට්‍රේඩ් එක ඩවුන් වෙනවද කියලා මෙතන මම කරපු දේ ආයෙත් පැහැදිලි කරන්න මෙන්න මෙතන අපි 70 ලයින් එක කපාගෙන මේක ඉහළට ගියා ගිහිල්ලා මේක පහළට එනකොට මෙන්න මෙතෙන්දී අපි ට්‍රේඩ් එකට එන්ටර් වුණා එතන අපේ ට්‍රේඩ් එක වින් කරා එතකොට මේකේ අනිත් පැත්තට අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් අපි ඒක දාන්න කලින් අපි ඊළඟ ඒක කියලා දෙන්න කලින් අපි මුලින්ම මනි මැනේජ්මන්ට් එකට දෙමු අපි ඒ ට්‍රේඩ් එක වින් කරා කියලා හරි එතකොට අපිට එයා දෙනවා 7.15 ට්‍රේඩ් එකක් ගන්න කියලා අපි මෙතන 7.15 දාගමු රයිට් දැන් අපි ඊළඟ ට්‍රේඩ් එකට බලමු ඊළඟට නැවත මේක ඉහළ යමින් තියෙනවා ඉතින් මේ වෙලාවේ අපි ට්‍රේඩ් කරන්නේ නැහැ මේක අපි ඉවසගෙන ඉන්නවා මේක ඉහළට ඇවිල්ලා පහළට යනකන් නැත්තම් මේක පහළට ඇවිල්ලා මෙන්න මේ 30 ලයින් එක කපාගෙන ඉහළනකොට අපි අප ට්‍රෙන්ඩ් එකක් විදිහට ට්‍රේඩ් එකක් ගන්නත් පුළුවන් අපිට මේ වෙලාවේ මාකට් එක ටිකක් ඩවුන් මොමන්ට් එක තියෙනවා අපි බලමු මේක කපාගෙන ඉහළ ගියොත් අපි ට්‍රේඩ් එකක් දාමු අප ට්‍රෙන්ඩ් එකක් එනවා අපි දැම්මා බලමු මේක ට්‍රෙන්ඩ් එක මේ වෙලාවේ අප් මොමන්ට් එක තියෙනවද ඩවුන් මොමන්ට් එකට එනවද කියලා ඔන්න ඒ ට්‍රෙන්ඩ් එක අපි වින් කරනවා එතකොට අපි දැන් මනි මැනේජ්මන්ට් එක විදියට අපි ට්‍රේඩ් එකක් වින් කරලා තියෙනවා අපි දෙවෙනි එකත් එයාට වින් කරා කියලා දෙමු එතකොට තව අපිට එක ට්‍රේඩ් එකයි වින් කරන්න ඕන ට්‍රේඩ් පහකින් ට්‍රේඩ් තුනක් තියෙනවා ඒ තුනෙන් තව එක ට්‍රේඩ් එකයි අපි වින් කරන්න ඕන එතන 4.65 තමයි ඊළඟ ස්ටේක් එක අපිට ගන්න කියලා කියන්නේ 4.65 4 හරි අපි නැවත බලන් එමු RSI ඉන්ඩිකේටරෙන් අපිට අවස්ථාවක් එනකම්
ඉතින් මේක වාල කලබල වෙන්න එපා. ට්‍රේඩ් කරන්න උනට වඩා හැමදේම කලබල නොවී කරොත් මේකේ ගොඩක් වින් කරන්න පුළුවන් මේ බයිනරි කියන ට්‍රේඩින් නිස් මේකේ. ඔන්න අපිට බලමු දැන් මේ මාකට් එක පහල යනවා. අපි මේක ඉහළ ගියොත් අපි නැවත ගමු ට්‍රේඩ් එකක් මේ කියලා යනවා කියලා. මේ RSI ලයින් එකේ 130 ලයින් එක කපාගෙන ඉහළ එන්න ඕනේ. එතකොට තමයි අපි ට්‍රේඩ් එකක් ගන්න මාකට් එක කියලා යනවා කියලා. අපි බලමු අපිට අවස්ථාවක් ලැබෙනවද ට්‍රේඩ් එකක් ගන්න කියලා. අපිට තව අවස්ථාවල් දෙකක් ක්‍රොස් වෙන්න පුළුවන්. ඔන්න මාකට් එක කියලා ආවා. මම ට්‍රේඩ් එකක් ගත්තා. බලමු මාකට් එක දැන් මොකද වෙන්නේ කියලා. ඉහළ යනවද පහළ යනවද කියලා. මාකට් එක ඉහළ යනවද පහළ යනවද කියලා. හරි ඒ මා ඒක අපි ලොස් වෙනවා. එතකොට අපිට තව අවස්ථාවල් දෙකක් තියෙනවා. අපිට මේ දෙකෙන් එක ට්‍රේඩ් එකයි වින් කරන්න ඕනේ. ඉතින් අපි බලමු මෙතන කොහොමද අපි එන්නේ. අපි ආට දෙනවා අපි ක්ලෝස් කරා කියලා. ඊට පස්සේ ආදෙනවා 9.54 ඊළඟ ට්‍රේඩ් එක ගන්න කියලා. අපි ගමු 9.54 ඊළඟ ට්‍රේඩ් එක. අපි දැන් බලමු අපිට මේකේ ට්‍රේඩ් එකක් ගන්න. ඔන්න දැන් අවස්ථාවක් ආවම ට්‍රේඩ් එකක් ගත්තා මාකට් එකේ. බලමු මේ වෙලාවේ මාකට් එක පොඩ්ඩක් වීරි වෙනවා. ඉහළ යනවා පහළ යනවා. අපි ඒ ට්‍රේඩ් එක වින් කරා. එතකොට අපේ ටාගට් එක අපි ඩාන් කරා. එතකොට අපි එකක් තමයි ලොස් වුනේ මෙතන. අපි ඔන්න දැන් යාට දෙන වින් කරා කියලා. ඔන්න අපි දැන් අපේ ටාගට් එකට ඇවිල්ලා තියෙන 38.17ක් $18.17ක් අපි ප්‍රොෆිට් කරලා ඉවරයි. ට්‍රේඩ් තුනක් අපි වින් කරා. එක ට්‍රේඩ් එකක් ලොස් වුණා. එතකොට අපිට තව එක ට්‍රේඩ් එකක් ඉතුරුයි. අපිට මෙතන ගාණක් පේනවා. නමුත් අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. අපි යට දියලා තියෙන අපි ට්‍රේඩ් තුනයි වින් කරන්න කියලා. අපි ඒ තුන වින් කරා. අපි අයින් වුණා. මෙතනින් එහාට මේක රීසෙට් කරලා නැවත නැවත ට්‍රේඩ් ගන්න එපා. එහෙම දැම්මොත් තමයි ඔයාලා ලොස් වෙන්නේ. ඉතින් මේවා හොඳට මතක තියාගන්න. ඔන්න ඔයාලට ස්ට්‍රැටජි එකක් පෙන්නනවා විතරක් නෙමෙයි, මේක ට්‍රේඩින් ප්ලෑන් එකක් අරගෙන කොහොමද ඒකේ ප්‍රොෆිට් කරන්නේ කොහොමද කියලා ඔන්න අපි වීඩියෝ එකකින් අරගෙන ආවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට තමන් කලින් පැහැදිලි කරා වගේ ඔයාලගේ ගැටලු අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක මම වීකෙන්ඩ් එකේ ඔයාලගේ ප්‍රශ්න එකතු කරලා වීඩියෝ එකක් හදනවා. ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්, ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් වීඩියෝ එක